අද වීඩියෝවෙන් කතා කරන්නේ ආසියාවේ ධනවත්ම පරිපාලන කලාපයක් පිළිබඳව. චීන මධ්‍යම රජ්‍ය යටතේ පවතින සෑම පරිපාලන කලාප දෙකක් පවතිනවා. එම පරිපාලන කලාප දෙක හඳුන්වන්නේ හොංකොං සහ මැකාව් නමින්. මේ කලාප දෙකම චීනය සමගින් බද්ධ වී තිබෙන්නේ එක රටක් පද්ධති දෙකක් යන සංකල්පය යටතේ. ඒ අනුව මැකාව් චීන මධ්‍යම රජ්‍ය යටතේ පැවතුනත් එහි පවතින සෑම පරිපාලනයක්. නමුත් එහි ආරක්ෂාව සහ විදේශ කටයුතු සම්බන්ධයෙන් බලය පවතින චීන මධ්‍යම රජයට. ඒ නිසා මැකාව් කිසිසේත්ම ස්වාධීන රටක් කියලා ආමන්ත්‍රණය කරන්න හැකියාවක් නැහැ. ඇතරම් මේ කලාපයේ ආර්ථික සංස්කෘතික සහ දේශපාලන වශයෙන් ඉතාමත්ම වැදගත් ප්‍රදේශයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අද වීඩියෝවෙන් මැකාව් පිළිබඳ ඔබට වැදගත් සියලුම විස්තර සොයා බලමු. මැකාව් පිහිටා තිබෙන්නේ දකුණු චීන මුහුදේ පර්ල් ගංගාවේ ඩෙල්ටාව මත. එහි සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 32.9ක් පමණයි. කෙසේ වෙතත් 2023 වර්ෂයේ වෙද්දී එහි 682,300ක ජනගහනයක් වාසය කරනවා. ඒ අනුව මැකාව් සැලකෙන්නේ ලෝකෙ වැඩිම ජනගහනත්වයක් සහිත පරිපාලන කලාපයේ විදියට. මෙහි වර්ග කිලෝමීටර් 1ක් තුල පුද්ගලයන් 21,340ක් ජීවත් වන බවට වාර්තා වෙනවා. රටේ ජනගහනයේ 88.7%ක්ම ජීවත් වන්නේ චීන ජාතිකයන්. මීට අමතරව 4.6ක් ෆිලිපීන්, 2.4ක් වියට්නාම් සහ 1.5ක් පෘතුගීසි ජාතිකයන් ජීවත් වෙනවා. මැකාව් ජනගහනයෙන් වැඩි පිරිසක් අදහන ආගම වෙන්නේ බුද්ධාගම සහ චීන ජනආගම්. එම ප්‍රතිශතය 80%ක් වෙනවා. මෙම ප්‍රදේශයේ 1557දී පෘතුගීසීන් විසින් යටත් කරගන්නවා. ඉන්පසු වසර 450කට ආසන්න කාලයක් මේ ප්‍රදේශයේ පැවතුනේ පෘතුගීසි යටත් විජිතයක් විදියට. පසුව 1999දී පෘතුගාලය විසින් මේ චීනයට පවරනවා. එතෙන් පටන් මෙය පවතින්නේ චීන මධ්‍යම රජයේ යටතේ පවතින සෑම පරිපාලන කලාපයක් විදියට. මැකාව් වසර 400කට වැඩි කාලයක් පෘතුගීසීන්ට යටත්ව පැවති නිසා මෙහි සෑම අංශයකටම වගේ පෘතුගීසි ආභාෂය ලැබී තිබෙනවා. ඒ අනුව මෙහි ගොඩනැගිලි ආහාර සහ සංස්කෘතියෙන් පෘතුගීසි ආභාෂය විදහා දක්වනවා. මැකාව් ආර්ථිකය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකු වර්ගීකරණයට අනුව මැකාව් කියන්නේ ඉහළ ආදායම් ලබන අධි සංවර්ධිත පරිපාලන කලාපයක්. ලෝකයේ සියලුම රටවල් අතරින් මවුන්ට් මානව සංවර්ධන දර්ශකයෙන් හිමි වෙලා තියෙන 17 වෙනි ස්ථානය. මානව සංවර්ධන දර්ශකයට අනුව මැකාව්ට වඩා ආසියාවේ ඉදිරියෙන් සිටින්නේ හොංකොං සහ සිංගප්පූරුව පමණයි. මෙහි ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වන්නේ කැසිනෝ සහ සංචාරක කර්මාන්තය. ඒ අනුව මැකාව් වර්තමානයේ වෙද්දී ලෝකයේ ඉහළම ආදායම් ලබන කැසිනෝ මධ්‍යස්ථානයක් විදියට හඳුන්වනවා. මෙහි කැසිනෝ නීතිගත වෙන්නේ 1850 තරම් ඈත අතීතයේ සිට. එතන් පටන් ලෝක සූදු අගනුවර සහ නැගෙනහිර මොන්ටිකාලෝ නමින් මැකාව් ලෝපුරා ජනප්‍රිය වුණා. ඇතරම් මැකාව් සමස්ත ආර්ථිකයෙන් 50%කටම දායකත්වය දක්වන්නේ කැසිනෝ කර්මාන්තයෙන්. 1999 නිදහසෙන් පසු මෙයට විශාල වශයෙන් විදේශීය ආයෝජකයන් ඇදී එනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ ඇමරිකාවේ ලාස් වේගාස් ආයෝජකයන් සහ ඕස්ට්‍රේලියාවෙන් පැමිණෙන ආයෝජකයන්. ඒ නිසා 2007 වර්ෂයේදී මැකාව් සමත් වෙනවා ඇමරිකාවේ ලාස් වේගාස් කැසිනෝ ආදායම අභිබවා යන්න. ඒ වගේම වර්තමානයේ වෙද්දී මෙය හඳුන්වන්නේ ආසියාවේ ලාස් වේගාස් නමින්. මීට අමතරව මැකාව් කියන්නේ විශාල වශයෙන් සංචාරක ආකර්ෂණයක් දිනාගත් ප්‍රදේශයක්. මොකද මෙහි කුඩා ප්‍රදේශයක් තුළ ඉතාමත්ම විශාල නැරඹුම් ස්ථාන ප්‍රමාණයක් පවතිනවා. ඒ වගේම යුනෙස්කෝ විසින් මෙය ලෝක උරුම ප්‍රදේශයක් විදියටත් නම් කර තිබෙනවා. මෙය ප්‍රධාන වශයෙන් නවීන සහ ඓතිහාසික ආකර්ෂණීය ස්ථානවල සම්මිශ්‍රණයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ අතරින් ප්‍රධාන ඓතිහාසික ස්ථානයක් විදියට සාන්ත පාවුලු සහ සෙනාඩෝ චතුරස්‍රය සැලකෙනවා. ඊට අමතරව මෙහි ජනප්‍රියම ස්ථාන වෙන්නේ මැකාව් කුළුණ, එමා පන්සල, මෙගා කැසිනෝ ශාලා සහ සුපෝකභෝගී නිවාඩු නිකේතන. කෙසේ වෙතත් මැකාව් සැලකෙන්නේ ලොව මිල අධිකම සංචාරක ගමනාන්තයක් විදියට. ඊට අමතරව මෙහි ඉතාමත්ම සුවිශේෂී ආහාර සංස්කෘතියකුත් පවතිනවා. එයට ප්‍රධාන වශයෙන් චීන සහ පෘතුගීසි ආහාරවල ආභාෂය ලැබී තිබෙනවා. මීට අමතරව මැකාව් සංස්කෘතියේ ප්‍රධාන මංගයක් විදියට එහි පවතින උත්සව හඳුන්වන්න පුළුවන්. ඒ අනුව මැකාව් ජාතිකයන් වසර පුරාම විවිධ උත්සව සමරනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ අලුත් අවුරුදු සමරුම්, ගිනිකෙලි සම්දර්ශන සහ ප්‍රීක්ස් කලාවුලල. ඇතරම් මේ නිසා මැකාව් කියන්නේ සංචාරක පුරවරයක් කිව්වොත් නිවැරදි. මීට අමතරව මැකාව් කියන්නේ ඉතාමත්ම හොඳින් සංවර්ධිත යටිතල පහසුකම් පවතින ප්‍රදේශයක්. ඒ අනුව මෙහි ප්‍රවාහනය ප්‍රධාන වශයෙන් ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමින් සිදු කරනවා. මැකාව් කියන්නේ ඉතාමත්ම කුඩා ප්‍රදේශයක් වුණත් ඔවුන්ටම ගුවන් තොටුපළකුත් පවතිනවා. මැකාව් ආශ්‍රිතව පවතින ප්‍රධාන නාගරික ප්‍රදේශ විදියට ගෝවැන්ජු සහ හොංකොං හඳුන්වන්න පුළුවන්. ඇතරම් මැකාව් සහ එම ප්‍රදේශ යා කරමින් ගොඩබිමින් සහ මුහුදින් විශාල අධිවේගී මාර්ග පවතිනවා. ඊට අමතරව මෙහි අනිකුත් සියලුම යටිතල පහසුකම් ඉතාමත්ම හොඳින් ස්ථාපිත කර තිබෙනවා.
එනිසා මැකාව් කියන්නේ වර්තමානයේ වෙද්දි ලෝකේ හොඳම ජීවන තත්ත්වයක් ඇති ප්‍රදේශයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අද වීඩියෝ චීන විශේෂ පරිපාලන කලාපයක් වන මැකාව් පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉඳපු අයට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. අපි මීට පෙර මේ වගේ වටිනා වීඩියෝස් 500කට වැඩි ප්‍රමාණයක් සිදු කළා. ඒ වගේම ඉදිරියටත් ඔබ වෙනුවෙන් මේ වගේ වටිනා වීඩියෝස් ගේන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.